තව අලුත් වීඩියෝ එකට ඔයගොල්ලන් හැමදෙනෙක්ම බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්න ගමන් මම අද කතා කරන්න හිතුවේ පරණ කරපු වැඩසටහන් වල යම් දිගුවක්. මොකද ගොඩක් අය මේක නිතර නිතර මගෙන් ප්‍රශ්න අහන්න අරගෙන තිබුණා. ඒ වගේමයි මගේ channel එකේ වැඩිපුර බලලා තියෙන්නෙත් මං යම් දේවල් ඔබට හදන හැටි කියලා දුන්නා. එතකොට බොහෝ විට මම මගේ channel එකේ ඔබට ඉදිරිපත් කරන්නට උත්සාහ ගන්නේ පරිසර හිතකාමීව යම් යම් දේවල් කරන හැටි සහ පරිසර හිතකාමීව පරිසරයට අනුගතව ජීවත් වෙන තමන්ගේ ජීවන රටාව හැඩගස්ස ගන්න හැටි සහ මේ සම්බන්ධව වෙන යම් යම් තොරතුරු. ඉතින් මේකෙදි ඔබට යම් ආදායම් මාර්ගයක් උපය ගන්න ක්‍රමයක් විදිහට මම සහ පරිසරයට යම් සේවයක් කරන්න shopping bag ඉවත දාලා කඩදාසි bag ප්‍රවර්ධනය කිරීම සඳහා කඩදාසි bag නිෂ්පාදනය කරන හැටි ගැන මම වීඩියෝ වැඩසටහන් හතරකුත් ඊට අමතරව මේ කඩදාසි bag මත මුද්‍රණය කිරීම සම්බන්ධව වෙන එක වීඩියෝකුත් ගෙනාවා. ඒ වීඩියෝ එකේ තව කොටස් ඉදිරියට කරන්න තියෙනවා. නමුත් මම ඒක කරලා ගොඩක් කල් වෙනවා. ඊට පස්සේ වෙනත් වීඩියෝ ඉදිරිපත් කරා. මේකේ දෙවෙනි කොටස ඉදිරිපත් කරේ නැහැ. දෙවෙනි තුන්වෙනි යම් කොටස් ඉදිරිපත් කරේ නැහැ. ඇත්තටම හේතු වුණේ එකට මේ කොරෝනා වසංගතයත් එක්ක මේකේ ඔබට වීඩියෝ කළ ප්‍රායෝගිකව මේක කරීමේ යම් ගැටලු ටිකක් පැන නැගුණා හින්දා මම පොඩ්ඩක් ඒක කල් දැම්මා. නමුත් බොහෝ අය දිගට දිගට මගෙන් ප්‍රශ්න කරනවා, දැන් කමෙන්ට් කරනවා, කෝල් කරලා අහනවා නොයෙකුත් විදිහට මේ බෑග් සම්බන්ධව සහ මේ මුද්‍රණ කටයුතු සම්බන්ධ ස්ක්‍රීන් ප්‍රින්ටින් සම්බන්ධව. ඉතින් ඒ හින්දා මෙන්න මේ ප්‍රශ්න ටික निराකරණය කරලා දෙන්න මම හිතුව මෙන්න මේ වීඩියෝ එක අද කරන්න ඕන කියලා. එතකොට මම මුලින්ම බෑග් වල ප්‍රශ්නෙට එන්නම්. ගොඩක් අය මගෙන් අහනවා නිතරම කතා කරලා සහ අද උදේත් මේ වීඩියෝ එක ඇත්තටම කරන්න හේතු වුණේ උදේ පාන්දර මම මේක බලද්දිත් කමෙන්ට් එකක් තිබුණා. මේවා මිල නියම කරන්නේ කොහොමද? බඩු අමුද්‍රව්‍ය ගන්න කොහෙන්ද? ඊට පස්සේ විකුණන්නේ කාටද? ඒ වගේ ප්‍රශ්න ටිකක්. ඉතින් පළවෙනියට මම කියන්නම් මේ අමුද්‍රව්‍ය ගන්න ගොඩක් අයට ගැටලු පැන නැගිලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේ අමුද්‍රව්‍ය ගන්න කොහෙන්ද කියන එක ගැන මම මුලින් විස්තර කරනම් ඔබට. අමුද්‍රව්‍ය ගන්න ඇත්තටම මම දන්නේ නැහැ ලංකාවේ වෙනත් ප්‍රදේශවල කොහේ තියෙනවද කියලා. ඉතින් ඔයගොල්ලන් ගොඩ දෙනෙක් දන්නවා මේ කඩදාසි සම්බන්ධ ව්‍යාපාරයක් තමයි මම කරන්න කියලා. මගේ ආයතන දෙකක් තියෙනවා. කඩදාසි ප්‍රතිචක්‍රීකරණය කරනවා සහ පරිසර හිතකාමී නොයෙකුත් දේවල් තියෙනවා. මොකද මීට කලින් වීඩියෝ වල මම ඒ ගැන කියලා තියෙන හින්දා මම ඒක නැවත නැවත ඔබට කියන්න යන්නේ නැහැ. ඒ අමතරව ඔය බෑග් හදන කඩදාසි මම පිටරටින් ගෙනල්ලා විකුණනවා. ඒ වගේ ව්‍යාපාරිකුත් මගේ තියෙනවා. ඉතින් ගොඩක් අය මගෙන් මේක ගන්න පුළුවන්ද කියලා අහුව. නමුත් මේ වර්තමානයේ පවතින කොරෝනා තත්ත්වයත් එක්ක මේවයි මිල ගණන් සහ මේවා ගෙන්නීමේ යම් යම් දැඩි ගැටලු පැන නැගිච්ච නිසා මේ වෙනකොට මගේ ගාව මේවා විකුණන්න නැහැ. නමුත් ඉදිරියේදී බොහොම නුදුරු දිනකදී මේ වසංග තත්ත්වය තුරංගලා ගියාම ඔබට මගෙන් ලබා ගැනීම හැකියාව සහ ඔබගේ නිවසටම මේක ගෙන්වා ගැනීම හැකියාව ඒ දේවල් තියෙනවා. නමුත් මේ මොහොතේදී මට ඒකට මගේ පැත්තෙන් දෙන්න විසඳුමක් නැහැ. මම ඔබට කියන්නම් වෙනත් තැන්වලින් කොහොමද ගන්න කියලා. ගොඩක් අය මගෙන් නිතර නිතර අහන නිසා ඇත්තටම ලංකාවේ එක එක ප්‍රදේශවලින් මට කතා කරා. ඈත මොණරාගල වගේ පැතිවලින්, ඊට පස්සේ කුරුණෑගල, මුරාදපුරෙන්, පොළොන්නරුවෙන් මේ වගේ සෑහෙන දුර ප්‍රදේශවලින් මට කතා කරා සහ කමෙන්ට් දාලා තිබුණා, මැසේජ් කරලා තිබුණා. ඉතින් නමුත් මෙතනදී ගැටලුව වෙන්නේ ඒ ප්‍රදේශවල මේවා ගන්න තියෙන්නේ කොහොමද කියන්න මම දන්නේ නැහැ ඇත්තටම. මම ඔබට පිටකොටුවෙන් කියන්නේ කොළඹින් මේක ගන්න යම් ඉඟියක් දෙන්නම්. කොළඹ මැලිබන් මේ ආයතනවල නම් කියන්න බෑ. ඉතින් ආයතනවල නම් සමහරට කෝල් කරපුවාට එහෙම මම ටිකක් කිව්වා. එහෙම මට පෞද්ගලිකව මැසේජ් කළා හෝ මොනවා විදියකින් ඇහුවොත් ආයතන නම් ටිකක් කියන්නම් ගැටලුවක් නැහැ. නමුත් මේ වීඩියෝ වැඩසටහනක් කරා කියන්න බෑ වෙළඳ දැන්වීමක් වෙන නිසා. පිටකොටුවේ මැලිබන් වීදියේ තියෙනවා කඩදාසි විකුණන කඩවල්. මේ කඩවල් වල සමහර කඩවල් වලින් මිලදී ගැනීම හැකියාව තියෙනවා. සමහර තැන්වල විතරයි, හැමතිස්සෙමත් නැහැ සමහර වෙලාවට. එහෙම ඔබට හොයලා ගන්න පුළුවන්. ඊළඟට ඔබට මේක ගන්න පුළුවනි වේල්ල වීදියේ ආයතනයක් තියෙනවා. වේල විදියේ ගියා නම් මේක ගිහිල්ලා පොඩක් ආරංචි කරා නම් මේ ක්‍රාෆ්ට් කඩදාසි ගන්න තියෙන්නේ කොහෙන්ද කියලා ඔබට වේල විදියෙන් ගැනීම හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් නිව්මෝ වීදිය, එහෙම නැත්නම් නව යෝන් වීදිය දිගේ ගියත් ඔබට කඩදාසි විකුණන ආයතන තියෙනවා. ප්‍රසිද්ධ ආයතනයක් තියෙනවා. ඒ ආයතනයෙන් ඔබට කඩදාසි ගැනීම හැකියාව තියෙනවා. ඊළඟට ගම් වර්ග ගන්න කොහෙන්ද කියලා අහලා තිබුණා. සාමාන්‍යයෙන් ඔය කොළඹ පිටකොටුවේ අඩු මිලට තියෙන හොඳින් නැලවෙන ඕනම ගම් වර්ගයක් පාවිච්චි කරන්න. ඒකට විශේෂිත ගම් වර්ගයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට මේ බෑග් වල හැන්ඩල් වලට දාන නූල් වර්ග ඔබට ගන්න පුළුවනි. පිටකොටුවේ රතුපල්ලිය කියන ප්‍රදේශයට ගියා නම්
රතු පල්ලියාවට මේ අදාළ මේ ආයතන තියෙනවා මේවා තොග විකුණන. එහෙම නැත්නම් මහරගම පමුණුවට ගියා නම් ඔබට ගන්න පුළුවන් කෝඩ් වර්ග. ඊළඟට කඩ බෑග් එකේ පතුලට දාන කාඩ්බෝඩ් කෑලි සහ හෑන්ඩල් එක දාන දෙපැත්තට දාන කාඩ්බෝඩ් කොටස් ගන්න පුළුවන්. ඔබට අවශ්‍ය ප්‍රමාණය මැනගෙන යන්න. ඒ මිමි අරගෙන ගියාම වැලිබන් වීදියේ ඕෆ් කට්. එහෙම නැත්නම් කැපුණු කඩදාසි කෑලි විකුණන කඩවල තියෙන කිරලා ඔබට කිලෝ ගන්නට මිල දීගෙන මෙහෙ කියව තියෙන ආයතන වලින්. එතකොට ඔබට අවශ්‍ය දිග පළල අරගෙන ගියාම මේ දිග පළලට අදාළව කඩදාසි ටික ගන්න හැකියාව එතනින් තියෙනවා. එතකොට මම හිතනවා ඔබට තියෙන පළවෙනි ප්‍රශ්නය ඉවරයි කියලා, අමුද්‍රව්‍ය මිල දී ගැනීම. ඊළඟට මේ මගේ වීඩියෝ බලපු ගොඩාක් අය මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි මේක මිල කීයද, කීයටද විකුණන්නේ, කීයක් මෙමෙ ලාභ දෙනවද කියලා. ඇත්තටම ඒකට එහෙම නිශ්චිත විදිහක් මට කියන්න බෑ. හේතුව මේ එක එක්කෙනාට මේක නිෂ්පාදනයට යන නිෂ්පාදන වියදම විවිධ වෙන නිසා මම ඔබට සමස්තයක් විදිහට කියන්නම්. කොහොමද ඔබ යම් දෙයකට මේ කොස්ටින් එකක් කරන, එහෙම නැත්නම් පිරිවැය කරණය කියලා මේ ඔබටගේ අදාළ ලාභය තියාගෙන මේ භාණ්ඩයක් විකුණන්න කරන බේසික් තියරි එක මම ඔබට කියන්න. මේ බෑග් නිෂ්පාදනය විතරක් නෙවෙයි, ඕනම ව්‍යාපාරයකදී ව්‍යාපාරය සඳහා අදාළ කරගන්න උපකරණ වගේ දේවල් යම් කාල සීමාවකදී මේවා සම්පූර්ණ මේ උපකරණ ෂෙයර් වෙලා යනවා කියන තැන ඉඳලා මේ උපකරණයෙන් මේ කාලය තුළ ගන්න පුළුවන් වැඩක් ප්‍රමාණයත් එක්ක බෙදලා ඒක මේ අපි නිෂ්පාදනය කරන භාණ්ඩයේ මිලට එකතු කිරීම කරගෙන යනවා. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් මේ ව්‍යාපාරය ඇතුළේදී අපි බෑග් ගැන මේ කතා කරන්නේ. එතකොට මම ඔබට කලින් වැඩසටහන්වලදී කිව්වා මේ බෑග් කපන්න සහ ක්‍රීසිං රූල් ගහන්න ඔබට හදාගන්න කියලා ඩයි කටර එකකට ඩයි කටර මැෂින් එකකට හයි කරන බ්ලොක් එකක්. එතකොට මේ ඩයි කටර එක හදාගන්න විදිය සහ ඒක මම පෙන්වලා ඔබට විස්තර කරලා දුන්නා. ඊළඟට මම ඔබට පෙන්නුවා මගේ ආයතනයේ මාසතුව තියෙන මේ කඩදාසි කපන ගිලටින් සහ ප්ලේටින් යන්ත්‍ර මෙන්න මේ යන්ත්‍ර වලින් තමයි මේවා කරන්නේ කියලා. එතකොට මම හිතනවා මගෙන් මේ ප්‍රශ්න කරන බොහෝ දෙනෙකුට එහෙම යන්ත්‍ර නැහැ. මොකද මම පැහැදිලිව කිව්ව ඔබට ඔබගේ ව්‍යාපාරය යම් තැනකට එනකන් ඒ වගේ ආයෝජනයක් මේ වෙලාවේ කරන්න යන්න එපා, ඔබ අමාරු වෙටේ කියලා. ඉතින් ඔබ පළවෙනියට පටන් ගනිද්දී ඔබට තියෙන ඩයි කටර එකක් හදාගන්න ඕන, කට බ්ලොක් එකක්. එතකොට මෙන්න මේ කටර එක හදන්න ඔබට යම් සුළු මුදලක් වියදම් වෙනවා. මේ සුළු මුදලත් මේ කටර එක ෂෙයර් වෙනවා කියලා හිතාගෙන, එමත් නැත්නම් මේක යම් වසර අපි කියමු වසර 3කදී මේ කටර එක ඉවරයි, මේකෙන් ආයි කපන්න බෑ කියන තැන ඉඳලා මේකේ යන පිරිවැයත් බෙදලා අර බෑග් වලට එකතු කිරීම පළවෙනියටම කරන්න ඕන කාරණාවක්. එතකොට මේ ඩයි කටර එකක් හදාගත්තාම සාමාන්‍යයෙන් මේ මැෂින් එකක් තියෙන තැනකට ආයතනයකට ගිහිල්ලා දුන්නා මේ කපලා දෙනවා. මෙහෙම කාලයක් පාවිච්චි කරනකොට මේ බ්ලේඩ් තැලිලා මොට්ට වෙලා මේක කපන්න බැරි තත්ත්වයට පත් වෙනවා. ඉතින් මෙන්න මේ තත්ත්වයට පත් වුණාම ඔබ නැවත කටර එකක් හදව ගන්න ඕන. මේ කටර එකක් හදව ගන්න ඔබ මේ ව්‍යාපාරය ඇතුලේ තියෙන මුදලෙන් යම් කොටසක් ඉතුරු කර ගන්න ඕන. ඒක තමයි අපි හදන එක බෑග් එකක් වෙනුවෙන් අර කටර එකට යන මූලික මුදලෙන් බෙදලා යම් කොටසක් එකතු කිරීම සිද්ධ කරන්නේ. ඒක සරලව මම තව ටිකක් පැහැදිලි කරන්නම්. අපි හිතමු සාමාන්‍යයෙන් කටර එකක් හදන්න රුපියල් 3000ක් වගේ මුදලක් යනවා. මේ කටර එකෙන් අපි උපකල්පනය කරමු බෑග් 6000යි කපන්න පුළුවන් කියලා. එතකොට මේ කටර එකේ ගාස්තුව එක බෑග් එකකට 750ක් වගේ අපිට අයින් කරන්න ඕන. ඊටත් අඩුවෙන් අයින් කරන්න 7000ක් විතර අඩු කරත් ඇති මේක. මොකද සාමාන්‍යයෙන් කටර එකක් හදුවාම වසර කීපයක් පාවිච්චි කරන සහ මේකෙන් සාමාන්‍යයෙන් 50000 75000 වගේත් මම කපලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේ ගොඩක් කල් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා ඒ විදිහට යම් සුළු මුදලක් මේ පළවෙනියට කටර එක හදනම වෙනුවෙන් අයින් කරන්න. ඊළඟට කවුරු හරි කෙනෙක් මේ වීඩියෝ එක අදම නම් බලන්නේ මගේ මధుර ඉකෝ YouTube channel එකේ පහළට ගියාම මේ බෑග් සම්බන්ධව උනන්දු නම් බෑග් නිෂ්පාදනය සම්බන්ධව වීඩියෝ වැඩසටහන් 4ක් සහ එක වැඩසටහනක් ඇති බෑග් මත මුද්‍රණය කිරීම සඳහා ස්ක්‍රීන් මුද්‍රණයේ මූලිකාංග කොහොමද කරගන්නේ කියන එක, මේ ප්‍රින්ටින් සම්බන්ධ ඉදිරි වැඩසටහන් ටික නැවතත් මම ඔබට මේ ඉදිරියේදී අරගෙන එන්නම් මේ බොහොම මෑතකදීම. එතකොට ඔබට ඊළඟට දැන් වැදගත් වෙන්නේ මේ පිරිවැය කරණයේදී කොහොමද කරන්න කියලා. එතකොට ඔබට පැහැදිලි ඇති ඔබගේ මූලික ස්ථාවර වේදම් විදිහට මේ කටර එකේ මිල මේ යම් කොටසක් වෙන් කරලා අපි බෙදලා අරගෙන අපි ඒක වෙන් කරා අපේ පිරිවැයේ පළවෙනි අංගය විදිහට. ඊළඟට අපි අනිත් අමුද්‍රව්‍ය වියදම් ටික වෙන් කර ගන්න ඕන. අපි බලමු දැන් අමුද්‍රව්‍ය. එතකොට පළවෙනි ප්‍රධාන අමුද්‍රව්‍ය කඩදාසි. මේ කඩදාසියක් කීයකටද ඔබ වෙළඳපොලෙන් මිලට ගන්නෙ? මෙන්න මේ වෙළඳපොලෙන් මිලට ගන්න කඩදාසියකින් ඔබට බෑග් කීයක් හදන්න පුළුවන්ද? එතකොට අපි උපකල්පනය කරොත් රුපියල් 30ක් වෙනවා කඩදාසියක් කියලා. මේ කඩදාසියකින් ඔබට බෑග් දෙකක් හදන්න පුළුවන් නම්
කඩදාසියෙන් මුදල් කඩදාසියට වියදම් වෙන මුදලෙන් භාගයක් තමයි ඔබ මේ කොස්ට් එක විදිහට අයින් කරන්න ඕන බෑග් එකේ කඩදාසි වියදම. එතකොට රුපියල් 30ක් වෙන කඩදාසියෙන් භාගයකින් බෑග්යක් හදන්න පුළුවන් නම් රුපියල් 15ක් ඔබ අයින් කරන්න ඕන කඩදාසි කොස්ට් එක විදිහට. ඊළඟට ඒ විදිහටම බෑග් එකේ පත්තුලට දාන කාඩ්බෝඩ් කොටස් වලටත් ඒ විදිහටම ඔබට බෙදලා වෙන් කරගන්න පුළුවන් නේ. මම ඔබට කිව්වා පිටකොටුවේ මැලිබන් වීදියට ගියා නම් ඔබට කැපිච්ච කඩදාසි බෝඩ් යම් ආයතන වලින් ඉවත් කරන දේවල් නමුත් අලුත් පිරිසිදු දේවල් ගන්න පුළුවන්. එතකොට ඔබ බලන්න කිලෝ එකකින් එයින් බොහෝ විට ඒවා කිරලා ගන්න වෙන්නේ. කිරලා ගනිද්දී කිලෝ එකකට එයින් කෑලි කීයක් අල්ලනවද, එතකොට කිලෝ එකක් කීයක් වෙනවද, මේ බෑග් පතුල් කෑලි කීයක් දාන්න පුළුවන්ද, එතකොට ඔබට මේ අර කිලෝ එකේ ගාණෙන් බෑගෙන් කිලෝ එකකින් හදන්න පුළුවන් බෑග් ගාණ බෙදලා ගත්තාම ඔබට ඒකෙත් ගාණ එකතු කරගන්න පුළුවන්. ඒ ගාණත් ඔබ එකතු කරන්න ඔබගේ අර මූලික පිරිවැයට. ඊළඟට නූල් හැන්ඩල් වලට දාන නූල් ගෝණි නූල් දාන්න පුළුවන් ඔබ ගොඩක් පරිසර හිතකාමීව කරන නැත්නම් කොටන් කෝඩ් එකක් පාවිච්චි කරන්න. මේ මොන විදිහට පාවිච්චි කරත් මේකටත් සාමාන්‍යයෙන් කිලෝ ගන්න තමයි මේක කිරලා ගන්නෙ බල්ක් ගන්නකොට. එතකොට ඔබට පුළුවනි සාමාන්‍යයෙන් ඒ කිලෝ එකක නූලකින් බෑග් කීයකට කෑලි කපන්න පුළුවන්ද, එතකොට කෑල්ලක කොස්ට් එක කීයද කියලා ඔබට පැහැදිලිව හදා ගන්න පුළුවන්. ඒ විදිහටම ඔබ මේ මුද්‍රණයටත් යම් මුදලක් වෙන් කරන්න. ඒකටත් ලොකු ගාණක් යන්නේ, සාමාන්‍යයෙන් රුපියල් 3ක් 4ක් කියද ඒකට වෙන් කරා නම් හොඳටම ඇති, ඒ ලාභත් තියෙනවා. එතකොට ඔබ ස්ක්‍රීන් ප්‍රින්ටින් කරනවා නම් මේ ඔබට මේ බෑග් ඇනවුම් ටිකක් විශාල වශයෙන් එනවා නම් ලොකු ඇනවුම්, එතකොට ඔබ ස්ක්‍රීන් ප්‍රින්ටින් කරනවට වැඩිය ඇත්තටම ඔබට ලාභයි. ඔප්සෙට් ප්‍රින්ට් කරන එක මම ඔබට මං හිතන්නේ මට මතක හැටියට මං කලින් වීඩියෝ වැඩසටහන් වලදී මේ දේවල් පැහැදිලි කරා. එතකොට ඔබට මුද්‍රණ ආයතනයකට ගිහිල්ලා ඒ අදාළ ආර්ට්වර්ක් ටික දුන්නාම ඒගොල්ලන් මේ කඩදාසිය මත මේ දේවල් මුද්‍රණය කරලා දෙනවා. එහෙම නැත්නම් පොඩි ප්‍රමාණයක් නම් ඔබගේ ඇනවුම බෑග් 100 200 300 ඒ වගේ ප්‍රමාණයක් නම් ඔබට මේ ස්ක්‍රීන් මුද්‍රණය කිරීම මගින් මේක මුද්‍රණය කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ඔබගේ මේ හැම එකකටම යන මුදල් ටික එක පැත්තක ලිව්වහම ඒක එකතු කරාම ඔබට එනවා මේ සම්පූර්ණ බෑග් එකක කොස්ට් එක. එතකොට ඊළඟට අපි කරන්න ඕන මේකට ලාභයක් එකතු කරන එක. මැටීරියල් කොස්ට් එකට අමතරව මේකේ තව කොස්ට් එකක් තියෙනවා, අපිට ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එකක් තියෙනවා. ඔබ කඩෙන් මේ අමුද්‍රව්‍ය මිලදී අරගෙන ඔබගේ ආයතනයට හෝ ඔබගේ නිවසට අරන් එන්න යම් වියදමක් යනවා ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එකක්. ඊට අමතරව ඔබ මේක නිමි භාණ්ඩයක් බවට පත් කරලා අවසාන නිමි භාණ්ඩය නැවත ඔබ අලවි කරන තැනට කඩයකට හෝ ආයතනයකට හෝ කොහේ හරි තැනකට ඔබ අරන් යන්න, එතනදිත් ඔබට සිද්ධ වෙනවා යම් ප්‍රවාහන පිරිවැයක් දරන්න. මෙන්න මේකත් ඔබ එකතු කරන්න ඕන මේ අර මම කියපු හදාගෙන ආපු අපි ඒ කොස්ටිං ලිස්ට් එකට. ඊළඟට අනිත් වැදගත්ම කාරණාව තමයි මේ ලිස්ට් එකේ අපි එකතු කරේ නැහැ කම්කරු කුලිය, එහෙම නැත්නම් ලේබර් කොස්ට් එක. එතකොට ගොඩක් අය මේ කම්කරු කුලිය කොච්චරක්ද මේ එහෙම නැත්නම් ලේබර් කොස්ට් එක මේකට දාන්නේ කොහොමද කියලා මගෙන් අහලා ඇහුවා. ඉතින් ඒ හින්දා මම ඒක පැහැදිලි කරන්නම්. මේකෙදී බලන්න ඕන එකයිකුට වැඩ කරන දවසක කාලය ඇතුළත බෑග් කීයක් හදන්න පුළුවන්ද. එතකොට සාමාන්‍යයෙන් එකයිකුගේ දෛනික වැටුප කොච්චරද, මෙන්න මේ දෛනික වැටුපෙන් හදන බෑග් ගන්න බෙදුවාම එක බෑග් එකකට යම් කෙනෙකුට ගෙවිය යුතු මුදල ඔබට ලබා ගන්න පුළුවනි කොච්චරක්ද කීයක්ද කියලා. එතකොට මේක පළපුරුද්ද මත මේ මිල වෙනස් වෙනවා සහ තනියම එක් අයෙක් නම් මේ බෑග් හදන්නේ එතකොට එයාට දවසකට හැදිය හැකි බෑග් ප්‍රමාණය ටිකක් අඩුයි. නමුත් කිහිප දෙනෙක් එකතු වෙලා මේ වැඩේ බෙදාගෙන එක්කෙනෙක් එක කොටසක් විදිහට එහෙම නැත්නම් අපි දන්න විදිහට තේරෙන විදිහට ශ්‍රම විභජනයට භාජනය කරනවා නම් මේ කටයුත්ත කිරීමේදී එක්කෙනෙක් නවනවා, එක්කෙනෙක් ගම් ගන්නවා, එක්කෙනෙක් අලවනවා වගේ කරගෙන යනවා නම් වැඩි බෑග් ප්‍රමාණයක් දවසට හැදීමේ හැකියාව අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් මේ සියලු දේ සිද්ධ කරන්න වෙන්නේ මම මෙහෙම කිව්වට ඔබ මේක ප්‍රායෝගිකව කරලා බලන්න. ප්‍රායෝගික කිරීමේදී තමයි මේකේ කොහොමද ඔබට ලේසි ක්‍රම අහුවේවි, තව තව දේවල් ඔබත් හොයාගනීවි. ඉතින් මේක කරලා බලන්න. කොහොම වුණත් දවසකට යම් කණ්ඩායමක් හෝ පුද්ගලයෙක් විසින් හදන බෑග් ප්‍රමාණය ඒ අයගේ දෛනික වැටුපෙන් බෙදුවාම බෑග් එකකට යන ලේබර් කොස්ට් එක ඔබට හොයාගන්න පුළුවන්. දැන් ඔබට පැහැදිලි ඇති කොහොමද මේකේ පිරිවැයකරණය කරන්න කියලා. එතකොට මම ආයෙත් මුලින් ඉඳලා පැහැදිලි කරන්නම්. ඔබගේ කටරයකට හෝ ඒ යන විස්ථාවර වියදමක් ඒ අදාළ කරන කෑලි ගාණෙන් බෙදලා ගත්තාම ඔබට එතෙන්දි ඒ කොස්ට් එක හොයාගන්න පුළුවනි. ඊළඟට අමුද්‍රව්‍ය වියදම් ටික, ඊළඟට ලේබර් කොස්ට් එක, ඊළඟට
මුද්‍රණ වියදම් ওই වගේ දේවල් ටික තමයි ඔබ ඒ දවසකට හදන ප්‍රමාණයෙන් හෝ එක ඕඩර් එකකදී ඔබ හදන ප්‍රමාණයෙන් ඒ ගෙවන ගාණත් අනුව බෙදලා මේ මිල ටික හදාගන්න. මෙහෙම මේ මිල ටික හදාගත්තට පස්සේ ඔබට එන්නේ මේකේ කොස්ට් එක එහෙම නැත්නම් මූලික පිරිවැය පමණයි. මෙතනදී ඔබ ලාභයක් ලබන්න නම් මේකට යම් ප්‍රතිශතයක් වශයෙන් ලාභයක් එකතු කිරීම සිද්ධ කරන්න ඕන. සාමාන්‍යයෙන් 120 හෝ ඊතන ඉඳලා ඔබට කැමති ප්‍රතිශතයක් එකතු කරගත හැකි. අමතක කරන්න එපා අවමෙන් 120කවත් මුදලක් එකතු කිරීම අනිවාර්යම කරන්න. නැත්නම් ඔබට මේකේ මහන්සිය විතරයි ලාභයක් නැතුව යාවි. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම 120ක පමණ ලාභයක් එකතු කරන්න එක තමයි සාමාන්‍ය ලෝකෙ පිළිගත්තු ක්‍රමවේදය. 120 ඉඳලා ඉහළට ඔබට ඔබගේ හැකියාව දක්ෂතාවය සහ ඔබට හදාගන්න පුළුවන් සමාජ සම්බන්ධතා මත මේ මිල ඉහළ දැමීම ඔබම තීරණය කළ යුතු කාරණාවක්. ඊළඟට මම මේකේ වැදගත්ම කාරණාවට එන්නම්. ගොඩක් අය වැඩිපුරම මගෙන් ඇහුවේ මේක දැන් කාටද විකුණන්නේ කොහොමද විකුණන්නේ කියලා. ඇත්තටම බෑග් හදන හැටි මට ඔබට කියලා දෙන්න පුළුවන් වුණාට ඔබට මේක විකුණලා දෙන්නම් මට බෑ. කවුරුත් අහන්න එපා. මොකද දැන් ගොඩක් අය කතා කර කර මේක නැවත මම ගන්නවද කියලා ඇහුවා. ඉතින් මම එහෙම ගන්නේ නැහැ. ඒ හින්දා මගෙන් නැවත බෑග් ගන්නවද කියලා අහන්න එපා. එහෙම අවශ්‍යතාවයක් තිබුණොත් ඔබට මම යම් විදියකින් දැනුම් දෙන්නම්. දැනට එහෙම අවශ්‍යතාවයක් මට නැහැ. ඉතින් ඔබට කොහොමද මේක විකුණන්නේ කියන පොඩි ඉඟි ටිකක් විතරයි මට දෙන්න පුළුවන්. ඒක ඔබගේ උත්සාහය මතයි කරන්න ඕන. පළවෙනියටම ඔබට දැන් අමුද්‍රව්‍ය ගන්න මම පිටකොටුව ගැන කිව්වනේ. ඉතින් පිටකොටුවේ ගුණසිංහපුරේ පීපල්ස් පාක් ගොඩනැගිල්ලට ගියා නම් මේකේ පළවෙනි තට්ටුවේ පහළ තට්ටුව සහ දෙවෙනි තට්ටුවේ වගේ ගොඩක් වෙලාවට මේ වගේ මේ ස්ටේෂනරි පොත්පත් මේවා විකුණන තුග කඩවල් තියෙනවා. මෙන්න මේ කඩවල් වලට ඔබ සාම්පල් ටිකක් අරගෙන ගිහිල්ලා පෙන්නලා කතා කරොත් නියමිත ඔබගේ මිල ගණන් බෑග් 1000ක් ගන්නව නම් මෙච්චරයි 2000ක් ගන්නව නම් මෙච්චරයි 3000ක් ගන්නව නම් මේ විදිහයි කියලා ඔබ හදාගන්න මිල ලයිස්තුවක්. මේ මිල ලයිස්තුවත් එක්ක ඔබගේ සාම්පල් එක ගිහිල්ලා මේ අයට කතා කරලා බලන්න. බොහෝ විට මම හිතනවා ඔබට මේක විකුණ ගන්න ඇනෝමක් ලබා ගන්න එච්චරම අමාරු වෙන එකක් නැහැ කියලා. ඊට අමතරව මේ මැලිබන් වීදියේ තියෙන සමහර කඩවල්වලිනුත් ඔබට ඇනෝම් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට ඔබ උත්සාහ කරලා බලන්න ඔබ ප්‍රදේශයේ තියෙන ඇඟලුම් විකුණන කඩවල්, ඊළඟට ත්‍යාගි භාණ්ඩ විකුණන කඩවල්, එහෙමත් නැත්නම් ෆෝන් ෂොප්ස්, මේ ෆෝන් ඇක්සසරිස් විකුණන තැන්, මේ වගේ තැන්වල බොහෝ විට මේ බෑග් මිලදී ගැනීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. මේ අයට මේක ගැනීමේ වාසිය තමයි එයාගේ නම සඳහන් කරලා මේ බෑග් එක දෙන එක. ඉතින් ඔබ ගිහිල්ලා කතා කරන්න ඔබ ඕන ගන්න ප්‍රින්ට් එකක් අපි මේකේ කරලා දෙන්නම්. ඔබට අවශ්‍ය කරන දිගපළල ප්‍රමාණයට හදලා දෙන්නම්. ඒ වගේමයි යම් වෙළඳ ප්‍රචාරණ ආයතන එහෙම නැත්නම් ඇඩ්වර්ටයිසින් ඒජන්සි වලිනුත් ඔබට මේ වගේ ඇනෝම් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක ඔබගේ දක්ෂතාවය මත තීරණය වෙන දෙයක්. ඒ වගේමයි මේ වෙනකොට යම් අඩපණ වීමක් තිබුණත් ඔය සංචාරක හෝටල් පේස්ට්‍රි ෂොප් වගේ තැන් වෙලනොත් ඔබට මේ ඇනෝම් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔබ ගිහිලා කතා කරන්න ඔබට මෙන්න මේ ප්‍රමාණවලින් මේ සයිස් වල නැත්තම් ඔයාලා කැමති මෙන්න මේ ප්‍රමාණයකින් කරලා දෙන්න පුළුවන්. මිල ගණන් මෙහෙමයි සහ ඔවුන් මේ කඩදාසි බෑග් පාවිච්චි කිරීම ඇතුලේ පරිසරයට වෙන යහපත ගැන ටිකක් හයිලයිට් කරලා කතා කරන්න. එතකොට ඔබට මේ ඇනෝම් ටික ලබා ගැනීමේ හැකියාව තියෙනවා. බොහෝ විට පරිසරය ගැන උනන්දු වෙන සමාගම් සීමා සහිත සමාගම් වල යම් යම් බෑග් ගැනීම් ලබා ගන්න පුළුවනි. මේ පරිසරය ගැන සහ පරිසරයට වෙන සේවාව ගැන ඔබ ටිකක් හයිලයිට් කරා නම් සාමාන්‍ය ඉටි බෑග් එකට ෂොපින් බෑග් එකකට යනවට වඩා ඒ ආයතනයට යම් පරිසරයට දෙයක් මෙහෙවරක් කරන්න පුළුවනි. අපේ මේ කඩදාසි බෑග් එක ගත්තාම කියන කාරණාව ඒගොල්ලන්ට ඒත්තු ගන්න පුළුවන් නම් ඔබට පුළුවනි බෑග් ගැනුමක් ලබා ගන්න එච්චරම කරදරයක් නොවේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ කාරණාව සිද්ධ කරගෙන යන්න ඕන. මම හිතනවා මගෙන් ප්‍රශ්න කරපු බොහෝ අයට මේ මගේ මේ කෙටි වීඩියෝ එක ඇතුලේ යම් පිළිතුරු ටිකක් හම්බ වෙන්නේ නැති කියලා. දැන් අනිත් අය බලාගෙන ඉන්න ඇති මම වීඩියෝ එකක් අද දැම්මහම මේ වීඩියෝ එකනොත් අර වෙනදා වගේම පාරිසරික කාරණා ටිකක්ද මේ කතා කරන්න කියලා. ඉතින් මගේ චැනල් එක ප්‍රධාන වශයෙන් පාරිසරික කාරණා සහ මම පරිසර හිතකාමී ව්‍යවසායකයෙක් නිසා පරිසර හිතකාමී ව්‍යවසායකත්වය ගැනත් යම් යම් තොරතුරු ඔබට ගේන නිසාත් ඉතින් ගොඩක් අයගේ ඉල්ලීම මේක වෙච්ච නිසාත් අනිත් අයගේ බලාපොරොත්තු කඩ වුණා නම් මේ වීඩියෝ එක සමහර අයට අනවශ්‍ය දෙයක් වෙන්න පුළුවන්. එහෙමනොත් මම සමා වෙන්න කියලා එයාගෙන් ඉල්ලීමක් කරනවා. නමුත් ඉදිරියේදී තවත් පාරිසරික කාරණා සහ යම් යම් තොරතුරු දැනුවත් වීම අදාළ වීඩියෝ පිට අරගෙන එන්න. එහෙමනම් අදට මේ වීඩියෝ එකත් මෙතනින් නවත්වනවා.
ඔබට මොනවහරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකකින් අහන්න මම උත්තර දෙන්නම් අනිවාර්යයෙන්ම. එහෙමනම් ඊළඟ දවසේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙමින් මම ගිහින් එන්න. මම මදුර නානායක්කාර.